පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට බොහෝ සාදරයෙන් පිළිගනිමින් බෞද්ධ ධර්මාචාර විභාග ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනය 2014-2015 වර්ෂයේ 5 වෙනි ප්‍රශ්නය. ෆෝම් ඉලක්කම් 1. පංචශීලය ලියා දක්වන්න. පිළිතුරු: කරපණ නැසීමෙන් වැළකීම, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අනුන්ගේ දේ සොරකම් කිරීමෙන් වැළකීම, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, බොරු කීමෙන් වැළකීම, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පංචශීල පද පහ. දෙවැනි ප්‍රශ්නය: පංචශීලය නොරැකී සමාජයක මතුවිය හැකි සමාජික, ආර්ථික, සෞඛ්‍ය හා සදාචාරාත්මක ව්‍යසන අතිසේ බිහිසුමය යන ප්‍රකාශය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. පංචශීලය නොරකින සමාජයක සමාජික, ආර්ථික හා සෞඛ්‍ය හා සදාචාරාත්මක ව්‍යසන බොහෝ සිදුවෙනවා. ඒවා වඩාත් බිහිසුණු වෙන්නේ පංචශීලය නම් පරපණ නැසීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මේ සීල් පද පහ ආරක්ෂානු කිරීම නිසා. මෙම කරුණු පහ සමාදන් වී ක්‍රියාත්මක කිරීම තුළ සදාචාරවත් සමාජයක් බිහිවනවා මෙන්ම මේ කරුණු පහ නොරැකී සමාජයක බොහෝ ව්‍යසන සිදුවීමට ඉඩකඩ තිබෙනවා. පංචශීලය තුළින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සුරකින අතර පංචශීලය කඩකරන සමාජයක මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් පවා ආරක්ෂා වෙන්නේ නැහැ. එහි පළමු සිල්පදය වන පරපණ නැසීමෙන් වෙන් නොවී ප්‍රාණඝාතාදීන් යුක්ත වෙමින් සත්ව හිංසනය සිදු කරමින් කටයුතු කරන සමාජයක මිනිස් ජීවිතය මෙන්ම සත්වයන්ගේ ජීවිතද සුරක්ෂිත වෙන්නේ නැහැ. බිහිසුණු අපරාධ, මිනීමරුන් වැඩි වෙනවා, නිරන්තරයෙන් මරණ බියෙන් යුතුව කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ තුළින් පුද්ගලයන්ට කායික මෙන්ම මානසික වශයෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. දෙවන සිල්පදය: අනුන්ගේ දේ සොරකම් කිරීමෙන් වැළකී තමාට අවශ්‍ය දේ තමා විසින්ම සාධාරණව සපයාගෙන ජීවත් වීම වෙනුවට අනුන්ගේ දේ සොරකම් කරන, තමන්ගේ සුඛ විහරණය සපුරා ගැනීමට යොමු වී සිටින සමාජයක් ආර්ථික වශයෙන් බොහෝ පිරිහීමකට පත්වෙනවා. එසේම දේපල පිළිබඳව අයිතීන් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙනවා. දෙවනි සිල්පදය ආරක්ෂානු කිරීම නිසා කෙනෙකු ධර්මානුකූලව ශ්‍රමය යොදවා උපයාගත් ධනයෙන් දැහැමිව පරිභෝජනයේ කටයුතුවල නිරත වීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් තියෙනවා. එහෙත් සොරකම රජ කරන සමාජයක එවන් අයිතීන් ගිලිහී යනවා. කෙනෙකු සාධාරණව උපයන ධනය තවත් පිරිසක් විසින් සොරකම් කොට භුක්ති විඳීම තුළින් ලෝභය, ද්වේෂය, වෛරය ආදී දුර්ගුණ පැතිර යනු ලබනවා. එසේම සාමකාමීව තම ආර්ථික කාර්යයන්වල නිවැරදිව නිරත වීමට අවශ්‍ය ශක්තිය ගිලිහී යනවා. පංචශීලයේ තෙවන සිල්පදේ වෙන්නේ කාමයෙහි වරදවා හැසිරීමෙන් නොවැළකී පරඹුවන් පරපුරුෂයන් සේවනය කරමින් කාලීනව පිළිගැනෙන විවාහ නීති රීතිවලට අනුකූලව තම විවාහ ජීවිතය යහපත්ව පවත්වා නොගැනීම තුළ ගෘහස්තයින්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. කාමයේ වරදවා හැසිරීම
පුද්ගලයන්ට කායික මානසික වශයෙන් විපත් ගෙන දෙන තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පහත් ආසාවන් ඉටු කර ගැනීම පිණිස විවිධ පාපකාරී ක්‍රියා සිදු කිරීමට මෙන්ම අයහපත් අයුරින් නොගැලපෙන සම්බන්ධතා පවත්වාගෙන යාම හේතුවෙන් මිනිසුන් සෞඛ්‍යමය වශයෙන්ද බොහෝ පිරිහීම් වලට පත් වෙනවා. විවිධ සමාජ රෝගාදීෙහිද උරුමකරුවන් බවට පත් වෙනවා. ඒ තුළින් සිදුවෙන සෞඛ්‍යමය ව්‍යසන ඉතාමත් බිහිසුණි. හතරවෙනි සිල්පදයේ වන මුසාවාදයෙන් වැළකීම බොරු කියමින් සත්‍ය සංගවමින් කටයුතු කරන සමාජයක් බොහෝසේ ව්‍යසන වලට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම බොරු කියන සුළු පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැති බව ධර්මයේ සඳහන් වෙනවා. මානව සමාජයේ ද්වේෂයේ වෛරයේ පළිගැනීම හා සැකයේ වැනි දුර්ගුණ පැතිර ඇත්තේ මෙම සිල්පදය කැඩීම නිසා බව රහසක් නෙවේ. එසේම අවසාන සිල්පදයේ වෙන සුරාපානය කිරීමෙන් වැළකී නොසිට මත්ද්‍රව්‍ය භාවිතය තුළින් පුද්ගලයන් බොහෝසේ පිරිහෙනවා. සුරාවෙහි විවිධ ආදීනව පවතිනවා. සුරාපානය කරන්නාගේ සෞඛ්‍ය තත්ත්වය, කීර්තිය, විලිබිය හා සදාචාර විචක්ෂණේ පිරිහී යනවා. ඒ වගේම විවිධ පාප ක්‍රියාවන්ට පෙළඹෙනවා සුරාපානය පදනම් කරගෙන. ඔහුගේ දේපල අමුදරුවන් අනාරක්ෂිත වෙනවා. එබඳු පුද්ගලයන්ගේ සදාචාර විචක්ෂණයෙහි පරිහානිය මුළු සමාජයටම බලපානු ලබනවා. එබැවින් පන්සිල් නොරැකීම තුළින් බොහෝ අතිශය බිහිසුණු ව්‍යසන සමාජයට සිදුවෙන බව ඒ තුළින් පැහැදිලි කරගන්නට පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය, බෞද්ධ සමාජයේ මානව අයිතීන් තහවුරු වන්නේ පංචශීල සමාදානයේනි යන ප්‍රකාශ තහවුරු කරන්න කියන ප්‍රශ්නයේ ලකුණු හතක ප්‍රශ්නයක්. සමාජ දර්ශනයක විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්සේ මානව අයිතිවාසිකම් දක්වන්නට පුළුවන්. බුදු සමය සාමකාමී වූ අන්‍යෝන්‍ය අවබෝධය හා අන්‍යෝන්‍ය ගෞරවය ගුරු කරගන්නා වූ සමාජ දර්ශනයක් ඉදිරිපත් කරන හේයින් මානව අයිතිවාසිකම්ද අනුන් වෙතින් අභියෝගයෙන් ලබා ගන්නක් ලෙස නොව අනුන් වෙත අවබෝධයෙන් ලබා දෙන්නක් වශයෙන් උගන්වා ඇත. මානව අයිතිවාසිකම් වලින් වැදගත්ම අයිතීන් බෞද්ධ සමාජයක තහවුරු කරන ලද්දේ කරලන්නේ පංචශීලය මගින්. මානව අයිතිවාසිකම් වලින් වැදගත්ම අයිතීන් බෞද්ධ සමාජයක තහවුරු වෙලා තියෙන්නේ පංචශීලය කියන ප්‍රතිපදා මාර්ගය තුළින්. සියලු බෞද්ධ ගෘහස්ථයන් ස්වේච්ඡාවෙන් පිළිපදින ආචාර ධර්ම පද්ධතිය පංචශීලය. එමගින් පුද්ගලයන්ගේ ජීවත් වීමේ අයිතිය, දේපල පරිහරණය කිරීමේ අයිතිය, විවාහ ජීවිතය හා සම්බන්ධ අයිතිය, නිවැරදි අදහස් හුවමාරු කර ගැනීමේ අයිතිය, උපක්‍රම මගින් සිහි විකල් කර නොගත් සංසුන් සමාජයක් තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කරනු ලබනවා. පංචශීලයෙහි ප්‍රථම සිල්පදය වූ ප්‍රාණඝාතයෙන් වැළකීම අප විසින් සමාජයේ සියලු දෙනාටම ජීවත් වීමේ අයිතිය සහතික කරන කරුණක් වෙනවා. මරණයට අකමැති බවත්, අමරිතු කාම, ජීවත් වෙන්නට කැමති බවත්, ජීවිතු කාම, දණ්ඩනයට බිය, දණ්ඩන භීත බවත් තේරුම් ගැනීම මෙම ශික්ෂාවෙහි පදනම වෙනවා. තමන් මෙන්ම අනුන්ද අකමැති මෙම ප්‍රාණවදයෙන් සියලු දෙනාම වළකින්නේ නම් සියලු සත්වයන්ම තම ජීවිත අයිතිය ලැබ සුවපත් වෙන බව බෞද්ධයෝ දනිති. එහෙයින් ප්‍රාණඝාතයෙන් වැළකී අවියාවිද අතහැර නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ පාපේට ලැජ්ජා වෙමින් ලැජ්ජී දයාන්විත ආකල්ප ඇතිව දයාපන්නෝ සියලු ප්‍රාණභූතයන් වෙත හිතානුකම්පීව සබ්බ පානභූත හිතානුකම්පී කියන තත්ත්වයෙන් ජීවත් වෙනවා. ප්‍රමාණවත් දේපලක් ධර්මානුකූලව ශ්‍රමය යොදවා උපයා ගැනීමටත් එය දැහැමිව පරිභෝජනය කිරීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.
මෙම අයිතිය බෞද්ධ ඉගැන්වීම් තුළ සපුරා පිළිගැනුණකි. දැහැමි පෞද්ගලික දේපල නීත්‍යානුකූල බවද සමාජය විසින් පිළිගත යුතු බවද අයිතිකරු කැමති පරිදි පරිහරණයට ඉඩදිය යුතු බවද ධම්මපදට්ඨ කතාවේ දක්වලා තිබෙනවා. බෞද්ධ පංචශීලයේ දෙවන ශික්ෂාපදයේ කිසිවෙකු තම ධනය අන්‍යෙකුට සිය කැමැත්තෙන් පවරා දෙන තුරු නොගත යුතු බව හැඟවෙන්නේ මෙම අයිතීන් තහවුරු කරනු පිණිසයි. අනුන්ට මෙම මූලික මානව අයිතිය ලබා දෙන්නා නුදුන් දේ ගැනීමෙන් වැළකී දෙන දේ පමණක් ගැනීමට බලාපොරොත්තු වෙමින් එපමණක්ම ගනිමින් සොරසිත නැතිව පිරිසිදු සිතින් වාසය කරයි. සියලු දෙනාම මෙසේ කරන විට දේපල පරිහරණය පිළිබඳව මානව අයිතිවාසිකම් මනාව සුරක්ෂිත වෙනවා. ඒ සමාජවල කාලීනව පිළිගෙන ඇති විවාහ නීති රීතිවලට අනුකූලව තම විවාහ ජීවිත යහපත්ව පවත්වා ගැනීමට අයිතියක් හැම දිනාටම තිබිය යුතුයි. ඒද පංචශීලයේ තෙවන සිල්පදයෙන් සමාජයට ප්‍රදානය කළ හැක්කකි. දෙමව්පියන් සොහොයුරු සොහොයුරියන් විසින් තමාම තමා රැකගනිමින් වසන කවර ස්ත්‍රී පුරුෂයෙකුට වුවද බලහත්කාරයෙන් හෝ රවටනු ලැබීමෙන් දුරාචාරයට භාජනය වන්නට ඉඩක් නැතිවන අයුරින් කාමේසු මිච්ඡාචාරා වේරමණී යන ශික්ෂාපදය සකස් වෙලා තියෙනවා. මුසාවාදා වේරමණී ශික්ෂාපදය සැකසී ඇත්තේ භාෂාවේ ගෞරවාන්විත හා අර්ථාන්විත භාවිතය පිළිබඳව මානවයාට ඇති අයිතිය තහවුරු කරනු පිණිසයි. බොරුකීම මගින් සිදුවන්නේ භාෂා භාවිතයෙහි ප්‍රධානතම අරමුණ වූ අර්ථාන්විත සන්නිවේදනයේ බිඳී යෑමයි. බොරු කියන පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කරගන්නට උත්සාහ කිරීම නිරර්ථකයි. සමස්ත සමාජයේම එබඳු තත්වයකට පත්වුවහොත් භාෂාව නිෂ්ප්‍රයෝජන ප්‍රයෝජන නැති උපකරණයක්සේ භාවිතයෙන් ඉවතට යා හැකි වෙනවා. එවිට සංස්කෘතියේ ඉදිරි ගමන නවතිනවා. සංස්කෘතිය හා මානව ඥානයෙන් පරපුරෙන් පරපුරට පවරා දෙන්නේ භාෂාව. උපයෝගී කරගෙන බැවින් මේ අභාග්‍ය ජනක තත්ත්වය වළකා ගත යුතුම වෙනවා. ඒ නිසා සත්‍යම භාවිත කරමින් සත්‍යයටම කැපවෙමින් මුසාවාදයෙන් වැළකමින් ප්‍රතිඥා කිරීම තුළින් අර්ථාන්විත සංවේදනයේ ආ නොරවටනු ලැබීමේ මූලික මානව අයිතිවාසිකම් තහවුරු වේ. පස්වන සිල්පදයේ වූ සුරාපානයෙන් හෝ සියලු මත්ද්‍රව්‍ය වර්ගවලින් වැළකීම පිළිබඳ ප්‍රතිඥාව සාමකාමී සංසුන් සමාජයකට ඉතා අවශ්‍ය වේ. සුරාවෙහි විවිධ ආදීනව බුදු සමය පෙන්වා දෙයි. සුරාපානය කරන්නාගේ සෞඛ්‍ය තත්ත්වය කීර්තිය විලිබිය හා සදාචාර විචක්ෂණය එමගින් පිරිහේ. ඒද පාප ක්‍රියාවලට පොළඹවයි. ඔහුගේ දේපල හා අමුදරුවෝද අනාරක්ෂිත වෙති. එබඳු ආදීනව විඳින පුද්ගලයන්ගේ සදාචාර විචක්ෂණයෙහි පරිහානිය මුළු සමාජයටම බලපාන්නකි. සමාජයේ විසෙන්නම් සුරා දූත වුවහොත් අපි මහත් ව්‍යසනයකට මුහුණ පාමු. එහෙයින් එබඳු දුරාචාරී තත්වයට පත් නොවන බව පිළිබඳ පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රතිඥාවන්ගේ ඓක්‍ය වශයෙන් එකතුව වශයෙන් මානව අයිතිය තහවුරු වෙනවා. බෞද්ධයන්ගේ දෛනික සදාචාර පද්ධතිය වූ පංචශීලයෙන් මානව අයිතිවාසිකම් රාශියක් තහවුරු වන බව මේ තොරතුරු වලින් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. බෞද්ධ ධර්මාචාර විභාග ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනය 2014-2015 වර්ෂයේ 5 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කළේ. මේ ප්‍රශ්නයේදී අපි සාකච්ඡා කළා පිරිවෙන දහම් පාසල හා අපාසල කියන YouTube නාලිකාව තුළින් පංචශීලයේ තුල දැක්වෙන පංචශීල් පද පහ,
ඊට අමතරව අපි කතා කළා පංචශීලයේ නොරකින් සමාජයක මතුවෙන්නට පුළුවන් සමාජික ආර්ථික සෞඛ්‍ය හා සදාචාරාත්මක අති බිහිසුණු තත්වයන් මොනවද කියලා. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නයේදී සාකච්ඡා කරන්නට යෙදුනේ තවත් කරුණු කිහිපයක්. බෞද්ධ සමාජයක මානව අයිතීන් තහවුරු වන්නේ පංචශීල සමාදානයේනි කියන ප්‍රකාශයට අනුව ඒක තහවුරු කරන්නට යෙදුනා. බෞද්ධ සමාජයේ මානව අයිතීන් සියල්ලක්ම තහවුරු වෙන්නේ පංචශීලය ආරක්ෂා කිරීම තුළින් කියන එක අපි සාකච්ඡා කළා. එහෙමනම් පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සමාජ දර්ශනය හා සම්බන්ධ 2014-2015 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නය. එසේනම් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.